back pretty hard, these guys, and come in that ball was on a good length, and it's difficult for the player to stand up and hit it top of it. It might spring a surprise. I think they're going. I think they're seeing teams that win games on the quality of their performance now. මගේ නම චිරන්ත අමරසිංහ නිදහස සුරකින්න සංවිධානයේ සභාපති වගේම මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරනවා. පසුගිය පෙබරවාරි මාස 27 වෙනිදා මේ රටේ පුරවැසියෙක් හැටියට තොරතුරු ඉල්ලීමක් දෙන්නට රාජ්‍ය බුද්ධි සේවයට ඒගොල්ලන්ට පෙර දැනුම් දීලා මම එතනට ගියේ. ඒගොල්ලන්ට පෙර දැනුම් දීලා ගියේ. ඒ පෙර දැනුම් දීලා ගියාම අන්තිමේදී පොලිසිය එතනට එතන හිටපු මාධ්‍යවේදීන්ව අයින් කරලා තිබුණා එතන වීඩියෝ කරන්න දෙන්න බෑයි කියලා. ඊට පස්සේ මම ගියා ලියුම බාර දෙන්න යනකොට එතන කිව්වා රාජ්‍ය බුද්ධි සේවයක් නැහැ කියලා මේ කුරුදුවත්ත පොලිසිය නිලධාරි. ඊට පස්සේ ආයේ කිව්වා රාජ්‍ය බුද්ධි සේවයේ සේවයක් නැහැ කියපු කොහොම හරි මං තැන හොයාගෙන ගේට්ටුව ළඟට ගිහලා තොරතුරු ඉල්ලීම දෙන්න හැදුවාම මාව අල්ලන් කුදලගෙන ජීප් එකකට දාලා විසිකල්ල දාලා මට ජීප් එක ඇතුලේ ගහලා පහර දීලා මේ රටේ නීතිය මූලික අයිතිවාසිකම් සියල්ල මේ අමු අමුවේ කැඩුවා. තොරතුරු ඉල්ලීමක් දෙන්න ගිහිල්ලා මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයේ සිදුවු දූෂණයක් සම්බන්ධයෙන් අනාවරණය කිරීම. ඔබ දන්නා පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැන්ට එහි අධ්‍ය මේ සිටින අධ්‍යක්ෂක සුරේෂ් සලේට චෝදනා එල්ල වෙලා තියෙනවා. මම ගියේ 2020 නොවැම්බර් 17 වෙනිදා පාස්කු ප්‍රහාරයේ ගෝඨාභය දිනවීමේ ඩීල් එකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවට මාව පොලිසිය අත්අඩංගුවට ගත්තේ බුද්ධි වාර්තාවකට කියලා කිව්වා. ඒ වාර්තාව ගන්න ගියේ. එතකොට ඒ වාර්තාව ගන්න ගියාම එහෙම තමයි අපිට සිද්ධ වුනේ. ඉතින් ඒ අනුව අපි දන්නවා මට අධිකරණේ නඩුවක් දැම්ම මේගොල්ලෝ කුරුඳුවත්ත පොලිසියෙන්. එතකොට මේ කුරුඳුවත්ත පොලිසිය දාපු නඩුවේ බලන්න මේ බොරු අතේ කොච්චර පත් වෙනවද කියලා. මේ තියෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයට ගේට්ටු කීයක් තියෙනවද? 1යි 2යි මේ ප්‍රධාන පාරට තියෙන ගේට්ටු 3ක් තියෙනවා. දැන් මේ මට දාලා දෙන නඩුවේ මාව අර උස්සගෙන ගිහිල්ලා මට ගහලා ඔක්කොම කරලා ඇඳුම් ගලවලා යකා නටපු නඩුවේ මේ සිද්ධියේදී මොකද්ද මේගොල්ලෝ කියන්නේ? මේ රාජ්‍ය බුද්ධි සේවයට අවහිර වුණාලු මම. මේ ගේට්ටු 3ක් තියෙන ප්‍රධාන මාර්ගයට තියෙන අඩි 40 විතර අඩි 25 20 ගේට්ටු 3ක් තියෙන එකක් පොඩි එකක් තියෙනවා ප්‍රධාන දෙකයි පොඩි එකයි තියෙන මේ ගේට්ටු 3ක් තියෙන තැන මම තනි පුද්ගලෙක් ඇවිල්ලා අවහිර කරාලු. එතකොට ඊට අමතරව දැන් මට ඔක්කොම ගහලා ඉවරලා අන්තිමේදී මේ මතක තියාන රාජ බුද්ධි සේවයේ තමයි මට කිව්වේ ඒක කොතනද තියෙන්නේ කියලා. හැබැයි එතනට ඇවිල්ලා මම කෝල් එකක් ගන්නකොට මෙන්න කියන රෝග් නම්බර් කියලා. ඒ හඬපට සියල්ල අපි දන්නවනේ ෆෝන් එකේ දා මගේ ඇඳුම් ගලවලා හෙව්වයි කියලා. ඒ හඬපටනේ ප්‍රශ්නේ. මට එන්න කියලා ආවට පස්සේ රෝග් නම්බර් කියලා නටපු නාඩගම සියල්ල මේ අවස්ථාවේදී සාක්ෂි සහිතව පොලිස් මූලස්ථානයට බාර දෙනවා. ඉතින් පොලිස් ප්‍රතිවරයාගෙන් අපිත් විහිළුවක් වෙනවද දන්නේ නැහැ මේ විදිය පොලිසියකින් යුක්තිය ඉල්ලන්න. හැබැයි මෙහෙමයි, වගවීමක් පොලිසියකුණත් ඇති වෙන්නේ නැහැ පුරවැසියා කටවහගෙන හිටියොත්. ඒ හින්දා මේවට අපි ඇවිල්ලා පැමිණිලි කරලා මේ බලපෑම සිදු කළේ නැත්තම් මේගොල්ලෝ ඒවට වගවීමකට ලක් වෙන්නේ නැහැ. අඩුම ගානේ විමර්ශනේ නොපවත්වා හිටියයි කියලා අපිට උසාවියේදී කියන්න පුළුවන් වෙයි ඉස්සරහට. ඒ හින්දා අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය ගෝඨාභය දිනවීමේ ඩීල් එකක්ද නැද්ද කියන එක මේ රටේ ජනතාව දැන් දන්නවා. ඒකට බුද්ධි වාර්තා ගැහුවා නම් ඒ CID එක කියන කතාව ඇත්ත නම් ඒවට උත්තර බඳින්න ඒගොල්ලන් ලෑස්තිලා ඉන්න වෙනවා කොහොමද?